අයිබෝවන් කියල පිළිගන්නවා ස්ටඩි ටිප්සි CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයාලා මේ නාලිකාවට අලුත් මොකද මම මේ නාලිකාව කරගෙන යන්නේ A-level වලින් පස්සේ ළමයින්ට ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයක් වශයෙන්. ඒ කියන්නේ කැම්පස් සහ උසස් අධ්‍යාපන පාඨමාලා ගැන ඒගොල්ලන්ට දැනුවත් කිරීමට තමා මෙම YouTube නාලිකාව පවත්වාගෙන යන්නේ. මම මේකෙන් අද කතා කරන්න හිතුවා ඔයගොල්ලන්ගේ ඕල් ඕවර් රිසර්ච් ගැන. මොදක බොහොමයක් YouTube වල තියෙනවා ඕල් ඕවර් රිසර්ච් එන්නේ කවද්ද ඒ පිළිබඳව. මම මේකෙදි ඕල් ඕවර් රිසර්ච් එන දිනේ සහ ඕල් ඕවර් රිසර්ච් ඔයගොල්ලෝ බලන්නේ කොහොමද සහ ඔයාලගේ වැදගත්ම දේ තමයි ඕල් ඕවර් රිසර්ච් වලින් පස්සෙ මොකද්ද කරන්න කියන එක තමයි වැදගත්ම දේ. මම මේ පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. වීඩියෝ එක ඉවරනකම බලන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගේ ඕල් ඕවර් රිසර්ච් මේ 25 30 අතර දිනයන් වල අනිවාර්යෙන් ලැබෙනවා. බොහෝ දුරට 28 දිනේ තමයි ඔයගොල්ලන්ට ඒ වගේ දිනයක තමයි බොහෝ දුරට ඕල් ඕවර් රිසර්ච් ඔයගොල්ලන්ගේ අන්තර්ජාලයට නිකුත් කරයි. මේක මධ්‍යම රාත්‍රියේදී සිදු වෙන එකක් නැති වෙයි බොහෝ දුරට. මොකද මේ ළඟ තිබ්බේ හැම විභාගයකදීම ප්‍රතිඵල ආවේ දිවා කාලයේ. හින්දා ඔයගොල්ලන්ට දවල් වරුවේ තමයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ තියෙන්නේ බොහෝ දුරට. ඔයගොල්ලන්ට රිසර්ච් බලන හැට ආවම මේ වගේ donate.lk කියලා Google එකේ සර්ච් කළා, නැත්නම් මේකට වෙනම ඇප් තියෙනවා Play Store එකේ exam result කියලා සර්ච් කළා ඇප් ගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට donate.lk කියලා සර්ච් කරලා මෙතන තියෙනවා Department of Exams කියලා. යට තියෙනවා Find your exam result here කියලා. ආන් ඒක ටච් කරන්න ඕනේ. මේ මේ Find your exam result කියන එක ටච් කරපුවාම ඔයගොල්ලන්ව ඊළඟට යනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඊට පස්සේ ඔයාලට මේ වගේ තියෙනවා ඔයගොල්ලන්ගේ exam එක select කරන්න. ඒකෙදි ඔයාගේ all level exam කියන එක select කරලා ඊළඟට ඔයාගේ වර්ෂය select කරන්න තියෙනවා. මම ඉරක් ඇඳලා තියෙන මේ වර්ෂය select කරලා ඊළඟට ඔයාගේ index number එක ගහලා ඔයාගේ ප්‍රතිඵල බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේකෙදි වැදගත්ම දේ තමයි ඔයාට කවදා රිසල්ට් ලැබෙනවා අනිවාර්යෙන්. 28 වගේ වෙද්දී අනිවාර්යෙන් ඔයාට රිසල්ට් ලැබෙනවා. මේකෙදි වැදගත්ම දේ තමයි ඔයාලා මේ ඕලවල් වලින් පස්සේ මොකද්ද කරන්න ඕනි කියලා. ඕලවල් වලදී ඔයගොල්ලෝ කරගන්නේ ඔයාගේ ගමන් මාර්ගයේ පළවෙනි අඩිතාලම තියෙන එක විතරයි. ළඟට ඔයාගේ ජීවිතේ තීරණය වෙන්නේ ඒ ලෙවල් එක්සෑම් එකෙන්. ඔයා තෝරන සබ්ජෙක්ට් වලින්, ඔයා යන්න කැමති පැත්ත, ඔයා යන්න කැමති ක්ෂේත්‍රය, ඒ හැමදේම තීරණය වෙන්නේ ඒ ලෙවල් එක්සෑම් එකෙන්. ඒකින්ද ඔයා ඒ ලෙවල් එක්සෑම් එකේ ඔයාගේ විෂයමාලාව තෝරද්දී ඔයා ගොඩක් කල්පනා වෙන්න ඕනේ. දැන් මැක්ස් සයන්ස් කරොත් ඔයාට මොනවටද යන්න පුළුවන්, බයෝ සයන්ස් කරොත් මොනවටද යන්න පුළුවන්, ආන් ඒ වගේ හැම දෙයක් ගැනම හොයලා බලලා ඔයා ඔයාගේ ප්‍රෙපෝම්ස් එකට ගැලපෙන විෂය ධාරාව තෝරාගෙන යන්න ඕනේ. නැත්නම් ඔයාට අමාරු වැටෙන්න සිද්ධ වෙනවා. මම ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න වීඩියෝ ඒගොල්ලන්ට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි all over result ආවට පස්සේ ඔයාලගේ විෂයන් තේරීමේ ක්‍රමවේදය ගැන වෙනම වීඩියෝ වලින් හම්බ වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.